අදුදැසනටයි 14 පමණ මෙම භූචලනය සිදුව තිබුණේ බදුල්ල, පස්සර, හාලියල, කන්දකැටිය හා වැලිමඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටයි. තත්පර 5ක පමණ කාලයක් පැවති ඇති මෙම භූචලනයෙන් කිසිදු පුද්ගල හෝ දේපල හානියක් සිදුව නැහැ. කෙසේ වෙතත් භූචලනයට මුහුණ පෑ ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. තප්පර කීපයක් ඇතුළත මේ ගොඩනැගිලි ඔක්කොම එකපාරම දෙදරන්න පටන් ගත්තා. අපි අපේදී මේ පාරේ යන වාහනවල දින ভাইබ්‍රේෂන් එකත් එක්කම තමයි මේ අපේ ගොඩනැගිලි දෙදරන්නේ කියලා. ඉස්සෙල්ලාම ආවේ ලොකු සද්දයක්. තප්පර 3ක වගේ කාලයක් ඒ දෙදරිල්ල තිබ්බා. අපේ නිවසේ කුස්සිය පැත්තේ සියලුම වාදින හෙලවෙන සද්දයක් ඇහුණා. මගේ ව්‍යාපාර ස්ථානේ හෙල්ලෙන්න ගත්තා වගේ වාහනයක් හැප්පුණා කියලා. ගොරුණා සද්දයක් නේ පොළොව මෙයා කරන ගියාන. අපේ බල්ලු හැමත් පොඩ්ඩක් කලබල වෙලා උණුක් දුවනවා. ඊට පස්සේ වටේ පිටේ ගෙවල් වල කට්ටිය ඔක්කොම එළියට ඇවිල්ලා. ගඩේ දෙදරනකට මම එළියට ආවා. ඒ එකම සද්දෙකුත් තමයි දඩෝ ගාල බොම්බ පුරනවා වගේ. මම හිටියේ අතන මේ මැෂින් එක හැල්ලුණා. සද්දෙකුත් ආවා එද්දි. කෙසේ වෙතත් භූචලන තත්වය හාලියල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට බලපා තිබූ ආකාරයයි මේ. ලොකුට එහෙම සද්දයක් ආවෙ නෑ. දෙදරීමක් තමයි ආවේ. තින්ත බකට් දෙක තුනක් මෙතන වැටුණා. ඉතින් ඔය වගේම සිද්ධියක් මීට මාස 3කට විතර ඉස්සෙල්ලා වෙලා අපි ඒකත් දැනුම් දුන්නා. පිට පිට මේ දෙවෙනි වතාව මේ සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් අපගල විමසීමකදී එහි අධ්‍යක්ෂ ජෙනරාල් CHR සිරිවර්ධන මහතා සඳහන් කළේ මෙම භූචලන තත්වය හක්මන සහ මහකන දරව රිච්ටර් මාපාංකවල 3.55ක අගයක් ලෙස සටහන්ව ඇති බවයි. අත වශයෙන්ම මේ තරම් විශාල පරිමාණ භූමිකම්පාවක් නොවේයි. මෙම ස්ථානීය භූමි කම්පාවට ලක්වීමත් සමගම තවමත් පසු කම්පන තත්ත්වයක් අපිට මේ දක්වා වාර්තා වෙලා නැහැ. තවදුරටත් බඳු භූමිකම්පාව නැතිවීමේ අවධානය පිළිබඳව අපිට පරීක්ෂා කරමින් සිටින්නේ.